ආදාහනයේ ද භූමදානයේ ද කියන මතුවලා තියෙන විවාදය සම්බන්ධව අපේ මතය පළ කරන්න තමයි පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යාලයට ලිපියක් බාර දෙන්න තමයි මෙතෙන්ට අපි අදාවේ. අද අපි දකින දෙයක් තියෙනවා අද මේ රටේ සියලු ආගම් ජාති වලට අයිති ජනතාව මේ විශේෂ ආපදා තත්ත්වයේ යටතේ තමන්ගේ ආගමික සංස්කෘතික කාරණා අමතක කරලා රටේ පොදු නීතියට අවනත වෙලා කටයුතු කරනකොට එක්තරා අන්තවාදී සුළු පිරිසක් විතරක් මේක තමන්ගේ ආගමික අයිතියක් වෙනුවෙන් පෙනී සිටිමින් මේක මුස්ලිම් ජනතාවට එල්ල කරන පීඩනයක් විදිහට හුවා දක්වමින් ජාතිවාදී දේශපාලනයක නිරත වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි දකින්නේ මෙතන මේක හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක් පිළිබඳ කාරණයක් නෙමෙයි මේක දේශපාලන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැඹුරින් අඳුනාගෙන වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේ ආණ්ඩුවේ ජනවර්ම නිර්මාණය වුණේ මේ වගේ කටයුතු කරන්න නෙමෙයි. මොකද අද අපිට පේනවා මේ අන්තවාදීන්ගේ අවශ්‍යතාවය අනුව වර්තමාන ආණ්ඩුව නැට වෙන බව අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව මතක තබා ගන්න ඕන මේ 69 ලක්ෂයක ජනවර්ම නිර්මාණය වුණේ අන්තවාදයේදී සුරක්ෂිත රටක් කියන සංකල්පය. ඒ අදහස මේ ජනවර්ම පිටිපස්සේ තිබිච්ච ප්‍රධාන අභිලාෂය. ඒ නිසා ඒකෙන් බැහැරව කටයුතු කරන්න මේ වෙලාවේ ආණ්ඩුවට අවස්ථාව ආණ්ඩුවට යුතුයකමක් හොවගීමක් නැහැ. ඒ නිසා අපි අවධාරණය කරන කාරණේ තමයි මේ වගේ ආප විශේෂ ආපදා අවස්ථාවකදී සියලුම ජාතීන් රටේ පොදු නීතියට එකඟ වෙලා කටයුතු කරන්න ඒ අනුව වැඩ කරන්න රජය සඳහා රජයට විවිධ පාර්ශවයන්ගෙන් විපක්ෂ බලවේගවලින් අන්තවාදීන්ගෙන් එල්ල වෙන බලපෑම් හමුවේ නොසලී මේ සම්බන්ධව නිවැරදි තීන්දුව తీරන ගන්න කියන එක තමයි අපි කියන්නේ. මේක හැම ප්‍රශ්නකදීම වගේ මේ රටේ ජාතිවාදී ප්‍රවණතාව වෙනුවෙන් පෙනී ඉන්න බලවේග මේ ප්‍රශ්නේදීත් එහෙම පෙනී ඉන්නවා. ඒක සමගි ජන බලවේගය විතරක් නෙමෙයි NGO සංවිධාන සමහර වමේ පක්ෂ විවිධ අය මේකදී පෙනී ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම ජාතිවාදයට විරුද්ධ නම් මේ මොහොතේ කරන්න ඕන මේකට විරුද්ධ වෙන එක. හැබැයි ඒගොල්ලෝ මේක වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි එහෙම පෙනී ඉන්න අය ඕගොල්ලෝ දැකලා තියෙනවද කවදාවත් සිංහල බෞද්ධයාගේ සංස්කෘතික අයිතියක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට සිංහල බෞද්ධයාගේ සංස්කෘතික අයිතියට මිත්‍යාවන් කියමින් පහර දෙන අය තමයි අද මේ මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතියක් වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ පෙනී සිටීම සිද්ධ කරන්නේ මුස්ලිම් ජනතාවට තියෙන ආදරයක් නිසා නෙමෙයි අපි තේරුම් ගන්න ඕන. ඒක තමයි ඔවුන්ට තියෙන්නේ මේ රටේ මහා සංස්කෘතියට විරුද්ධව සුළු ජාතීන් උසිගන්වමින් ජාතිවාදයේ වපුරන්න ඔවුන්ට තිබෙන අවශ්‍යතාවය. ඒක තමයි මේක පිටපස්සෙන් තියෙන දේශපාලන ලුවමනාව. Breaking.lk